හොර ගැටලුවයි ජීවන වියදම ඉහළ යාම සහ විරුද්ධතාවලට ආණ්ඩුව දක්වූ ප්‍රතිචාරය පිළිබඳව කරුණු අවධාරණය කරමින් අදත් ප්‍රදේශ රැසක උද්ඝෝෂණ පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූ මේ විරුද්ධතාව අද පස්වරුවේ පැවැත්ුණේ කඩවත නගරයේදී. අඳුරේ අතපත ගන්නවා ආරමුණක් නැතුව නිශ්චිත තීන්දුවක් නැතුව නිශ්චිත ගමනක් නැතුව ආණ්ඩුව ගමන් කරනවා ඒකේ ප්‍රතිඵලයක් ඇටියට රට සහ ජනතාව සියලු දෙනාම දුෂ්කරතා රාශියකට මුහුණ දෙමින් තා දුෂ්කර ජීවිත ගත කරන්නේ මේ කාලේ මේ තියෙන රට මුහුණ දීලා තියෙන අවසරාවන්ත තත්වයෙන් රට බේරා ගන්න මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නැහැ මේ ආණ්ඩුව උද්ඝෝෂණ වලට බය වෙලා ජනතා හඬට බය වෙලා ජනතාවගේ අපේක්ෂාවන් නිශ්චය කරන්නට බැරිව රටක් පාලනය කරන්නට බැරිව නොහැකියාවෙන් පෙළෙන ආණ්ඩුවක් වැඩ කරන්න බැරි ආණ්ඩුවක් මේ රටේ ජනතාව බහුතරයක් බලාපොරොත්තු වෙනවා ජනතා ප්‍රශ්න වලට විසඳු මේ රජයේ අපොහොසත් වෙලා තිබෙනවා ඒ එකදු දෙයක්වත් ඉෂ්ට කරන්න අද රජයේ මොකද්ද කරන්නේ කොරෝනාවට මුවා වෙලා රාජ්‍ය මර්ධනයේ රාජ්‍ය තර්ජනයේ රාජ්‍ය භීෂණයේ ක්‍රියාත්මක කරමින් මේ රටේ පුදු ජනතාව හරියට ත්‍රස්තවාදීන් කොට්ටාසයක් හැටියට සලකමින් ඒ කටයුතු කරන ආකාරය ඉතාමත්ම පහත් නිඳිත ක්‍රියාදාමයක් මේ රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් අහිමි කරපු රජයක් ජනතාවගේ ප්‍රශ්න විසඳන තේ මහපාරේ පොදු ජනතාවත් සමග පොදු ජන අයිතිය වෙනුවෙන් සටන් වදිනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විසින් සංවිධානය කළ තවත් උද්ඝෝෂණයක් අද වැලිමඩ දීප පැවැතුණා උත්තරන සටන් වදිමු උත්තරන සටන් වදිමු තීන්දුව ගත්තේ කවුද කියාපිය තීන්දුව ගත්තේ කවුද කියාපිය මෙච්චර හදිසි එයිද කියාපිය මෙච්චර හදිසි එයිද කියාපිය ඒ පොරදන් ගොවියගේ ජීවිත හෙට දවසේ විනාශ වෙන එක වළක්වන්න මේකට උත්තර දෙන්න කියන ඒ කතාව අරගෙන තමයි අද අපි ආවේ මේ සියල්ල ඉස්සරහා කාන්තාව වෙච්ච අපි නිහඬ වෙන්නේ නැහැ අරගල කරනවා ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් අද මහනුවර දිගන නගරයේදී පැවැත්වුණා. විරුද්ධතාකරුවන් දිගන නගරයට පැමිණී රත් පෙළපාලියකින් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද දෙයන්දර නගර මැදදී පැවැත්වුණා. ගෝවින්ගේ කුඹුරු වලට අවශ්‍ය පෝර ටික ලබා දෙන්න. දැන් මේ බණ්ඩි වෙලා ගෝවින්ට පෝර ගහන්නේ නැහැ, සල්ලි වලටත් නැහැ. යූරියා මිටිය මෙහෙ විකුණන 4500ට පොහොර නැති නිසා ජනතාව අසරණ වෙලා තියෙනවා. අපි දන්නවා අපේ ප්‍රදේශ ගත්තොත් තේ ගොවියා, කුරුඳු ගොවියා, ඒ වගේම ගොවිතැන් කරන වී ගොවියා ඉතාමත්ම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. පොහොර පිළිබඳව ගොවි ජනතාව, දේශපාලන හා සිවිල් ක්‍රියාකාරීන් ගැටලු ගණනාවක් පෙන්වා දෙද්දී තහනම් කළ රසායනික පොහොර තොගයක් වරායට ගෙන්වීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අද අනාවරණ කළා. රසායනික පොහොර අනයනය මුළුමනින්ම තහනම් කළාය කියලා ජනාධිපතිවරයා විටින් විට මේ රට ප්‍රකාශයට පත් කළා තිබෙනවා. පසුගිය දවසක ජාතිය ඇමතීමේදී ප්‍රමුඛ ප්‍රකාශයක් බවට පත් කරා රසායනික පොහොර අනයනය තහනම් කියලා. දැන් අපිට තොරතුරු ලැබිලා තිබෙනවා මේ ජූලි මාසයේ 9 වෙනිදා කොළඹ වරායට ගෙනල්ලා තිබෙනවා යූරියා මෙට්‍රික් ටොන් 10000ක්. ජනාධිපතිවරයාට දන්න කියන ජනාධිපතිවරයාට හිතවත් යම් යම් සමාගම් වලට රසායනික පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දීලා තිබෙනවා. මේ අවසර ලබා දීලා තියෙන්නේ කවුද? ජනාධිපතිවරයා තවමත් රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ තීන්දුවේ ඉන්නවාද කියන එක රට දැනගන්න කැමතියි. දැන් ජනාධිපතිවරයා මේ පොහොර ගෙන්නුවේ කොහොමද, මේකට අවසර ලබා දුන්නේ කොහොමද කියන එක පිළිබඳව රට ප්‍රකාශයට පත් කරන්නට ඕන. එහෙම නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලය මීට දවස් දෙකකට කලින් කියපු ප්‍රකාශය බොරු බවට පත් වෙනවා. යූරියා මෙට්‍රික් ටොන් 10000ක් සහිත නමක් ලංකාවට ආවේ කොහොමද? ඒකන කියන්න ඕනේ. මේ හොරෙන් එන්න බෑ. නිකම් මේ මුහුද යන නැව් වරායක් දැක්කට පස්සේ ඇතුළ වෙනවා කියලා හිතන්න බෑ. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිමති බිනාණ්ඩුව
यूरिया मेट्रिकन दहा कैविल दिनों की वराट ये किसी के पोरा आने करना बै पोरा।